ඔන්න ද තොට අරගෙනාව ලේසිම ලේසි පිස රෙසිපිය එකක්. පිස කන්න ආසවාලගේ පොඩ්ඩන්ට උදේට පාසල් ගෙනියන උනත් මේ විදියට විනාඩි 5ට අග්ගාලව අට හදලා දෙන්න පුළුවන්. පාම්පිත දෙකයි විතරයි තියෙනවනම් පිස හදාගන්න හරිම ලේසි. බලමු එහෙනම් වැඩි වෙලා නොගෙන හදාගන්නේ කොහොමද කියලා. මම අරගත්ත මේ වගේ පාන් පෙති දෙකක්. පාන් පෙති දෙක පොඩිවට කපා ගන්න ඕන ටිකක් මෙන්න මේ වගේ පොඩියට. ඊළඟට වාජනයක් අරගෙන මම ඒකට කඩලා දා ගන්නවා බිත්තර එකක්. ඒකටම ගම්මිරිස් චුට්ටක් ලුණු චුට්ටකුත් දා ගන්න. දැන් මේ වගේ ගෑරුප්පුවක් හැන්දක් පාවිච්චි කරලා හොඳින් ගසා ගන්න ඕන. ඊළඟට මේ එකතු කරගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මේ සැඳි දෙකක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ඔයාට ඒ වෙනුවට කිරිපිටි ටිකක් දිය කරලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් පොල් කිරි උනත් කමක් නැහැ. පොඩ්ඩක් එකතු කරගන්න. ඊළඟට ආයෙම මේ වගේ කලවම් කරගත්තට පස්සේ මිශ්‍රණය අපි පෑන් එකට දා ගන්න ඕන. පෑන් එකට දාගන්න කලින් තෙල් එහෙමත් නැත්නම් බටර් මාගරින් හොඳට බ්‍රෂ් කරගන්න. දැන් ඊළඟට විතර මිශ්‍රණය දාලා ඒකට උඩින් පාන් කෑලි ටික අපි මේ වගේ දාගන්න ඕනේ. ඉතින් මේ වගේ ලස්සනට එක ගානකට තියාගන්න. ඊළඟට අපි මේක ලිපෙන් තියලා විනාඩි 3ක් කර කර ගන්න ඕනේ එක පැත්තක්. විනාඩි 3කට පස්සේ පියන ඇරලා පිට පුළුවන් මේ විදියට අනෙක් පැත්ත හරව ගන්න. දැන් ඊළඟට අපිට පුළුවන් ටොපින් එක විදියට මේකට කැමති දෙයක් එකතු කරගන්න. මුලින්ම මම තක්කාලි සෝස් ටිකක් තමයි දාගත්තේ. ඉතින් ඒක මේ විදියට හොඳට හැමතැනම තවර ගත්තා. ඊළඟට චීස් කෑලි දෙකක් පොඩියට කඩලා අරගෙන මේ වගේ තැනින් තැනට දාගත්තා. ඊතුවාට මෙතනදී මොසරෙල්ලා චීස් තියෙනවා නම් මොසරෙල්ලා චීස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට බෙල් පෙපර් පාට දෙකෙන්ම තියාගත්තා. තවම මම ලුණු පෙති ටිකක් අමු මිරිස් ටිකක් තියාගත්තා. ඊළඟට ආයෙම උඩින් ඉහගත්ත ගම්මිරිස් ටිකක් ලුණු චුට්ටක්. දැන් ඊළඟට කලින් වගේම ලිපෙන් තියලා විනාඩි 2ක් කර කර ගන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට විනාඩි 5න් රසම රස පීස් එකක් ලේසියෙන් හදාගන්න විදියක් තමයි ඔයාලට අද මම කියලා දුන්නේ. ගෙදර ඉතුරු වෙන පාන් පෙති දෙකකින් පොඩ්ඩන්ට පාසලට ගෙනියන්න ලන්ච් බොක්ස් එකට රෙඩි කරලා දෙන්න පුළුවන්. ඔයාට හරිම පහසුයි. රෙසිපි එක වඩ ප්‍රයෝජනවත් නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.